ධර්මානුශාසනාව. අද දේශකයන් වහන්සේ දූනාගහ පුරාණ මහා බෝධි විහාරාධිපති කොළඹ නවකෝරළේ සහ නවතුතුමුණේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රාචාර්ය පූජ්‍ය හෙට්ටිමුල්ලේ වජිරබුද්ධනායක ස්වාමීන් වහන්සේ. සැබෑවතුනි, අපි බණ ඇසීමට කලින් පන්සිල් සමාදන් වීමට සූදානම් වෙමු. අවසරයි ස්වාමීන්. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි. තတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි. තတိယම්පි සංඝං සරණං ගච්ඡාමි. තတိယම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදුසා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්මශ්‍රවණකාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චිත්තේන සංකිලිත්තේන සංකිලිසන්ති මානුසා. චිත්ත
te suddhe visujjanti iti uttam mahesinati. Dharma srona bilasi pinnutuni vedan appa prakashakale Lautra Tathagata Samma Sambudrajanan Mahanse Vising Desna Kutavadala Nairyanika Dharma Matrukala Me Matrukava Yatate Idiri Vinadi Panaspahak Pamanakala Me Pindatunta Banakimata Mama Santosai Adha Purupasalusak Vina Banahana Pindatun මේ මන ඇසීම පිළිබඳව තමන් දත යුතු උතුම් දේ බොහොම නිදහස්සේ බොහොම නිවිහිල්ලේ බොහොම සනසිල්ලේ බොහොම කරුණාවෙන් බොහොම මෛත්‍රියෙන් අසා දැනගත යුතුයි අසන්නා තුළ තියෙන්නට ඕන කරන ගුණධම් කීපයක් තියෙනවා ප්‍රධානම ගුණධර්මයේ තමයි තමන් අහන කාරණේ ගැන උනන්දුවක් දක්වා අහන්නට සූදානම් වීම. ඒක බුදුරජාණන් වහන්සේගේ වචනෙන් කියනවනම් සුනාත් අහන්ට දෙවෙනි කාරණේ අහන ධර්මය අහන දේ ඇසීමට ලක්වන දේ ශ්‍රවණය කරන දේ හොඳට මතක තබා ගන්නට ඕන කියන කල්පනාව හොඳ අවධානයක් ඇතුව ඒ ගැන යොමු වීමක් ඇතු හොඳට සිත්ති තබා ගන්නට ඕනෑ කියන මේ කල්පනාව දෙවනුව ගන්න ඕනෑ. ඒ කාරණා දෙක අරගැනීම අපහසු නෑ. ඒක තමයි පහසුයි. ඒක ලේසි. ඔය ලේසි කාරණා දෙකම සිද්ධ කරන ගමන්ම බුදුරජාණන් වහන්සේම අදාළ චරාත්ථ තරත් කියන්නේ තමන් අහලා අවධානය යොමු කරලා හිතේ තියාගෙන හිතේ තියාගත් එක තමන්ගේ ජීවිතයට එකතු කරලා ජීවිතේහි වැඩ කටයුත්තක් ලෙස සලකලා ක්‍රියාවට පරිවර්තනය කරනවා. ක්‍රියාවට පරිවර්තනය කරනවා කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? අපි ධර්මයේ වගේ හැසිරෙන එක. ඒක තමයි බුදුහාමුදුරුව අදාළේ බුදුරජාණන් වහන්සේව අදාළේ සුනාත ධාරේත චරාත ධම්මී කියලා. ධම්ම කියන මේ වචනය නොයෙක් අර්ථ දෙන, නොයෙක් තේන් දෙන, නොයෙක් අදහස් දෙන, නොයෙක් කාරණා වලට ඉඳ කරන්න පුළුවන් වචනයක් ධම්ම කියන එක. එනිසා මෙතන අපි අදහස් කරන්නේ, මෙතන ඕන කරන්නේ, පසලසක් පොයේ දවසේ මේ බණ අහන පින්නතුන්ට අවශ්‍යම දෙන්න ඕන කරන ධම්ම කියන මේ වචනය ලෞතුරා බුදුරජාන් වහන්සේගේ උතුම් නෛර්යානික වචන. එවට අපි ධම්ම කියලා කියනවා. තව තැනක එකට කියනවා නවලෝකෝත්තර ශ්‍රීසද්ධර්මය කියලා. තව තැනක එකට කියනවා පිටකප්පේ ධර්මය කියලා. තව තැනක එකට කියනවා බුද්ධ ධර්මය කියලා. තව තැනක එකට කියනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා. මේ කරුණ කෝකෙන් කිව්වත් ලෝතරා බුදුරජාන් වහන්සේගේ ධර්මය කියන එකයි අපිට මෙතෙන්දී අවධානයට යොමු කරන්න ඕන කරන කාරණේ. ඒ කාරණේ තමන්ගේ හිත නමල හිත නතු කරලා හිත tempat කරලා තියාගෙන මම බණ අහනවා කියන උතුම් චේතනාවෙන් යුක්තව අහන්ට තේන එකයි මගේ මේ බණ අහන පිරිස අතර අද පසළොස්වක දවස පුරපාසළොස්වක දවස ඒ වුණාට බෞද්ධයෝම මේ සඳහා වෙන් වී බණ අහනවා කියන කතාවක් මගේ නැහැ බෞද්ධ අබෞද්ධ නොයෙක් දෙනා ලෝකේ ඉන්න සිංහල තේරෙන සිංහල දන්න නොයෙක් දෙනා මේ බණට හුම්කන් දෙනවා. ඒ හුම්කන් දෙන ඇත්තෝ හැම දෙනාම අර මම කිව්ව මුලින් කාරණාවට හවත් හොඳට අහන්න ඕනේ. අවධානය ඒ ගැන තමන්ගේ උනන්දුව යොමු කරන්න ඕනේ. හිතේ තියාගන්න ඕනේ. හිතේ තියාගෙන ඒ අනුව හැසිරෙන්න ඕනේ. මේ හැසිරීම කියන වචනේදී අපිට සමහර විට වෙන් කරන්න වෙනවා. හැසිරීම කියන මේ වචනය අපිට වෙන් කරන්න වෙන මෙහෙම. බෞද්ධයෝ නම් බුද්ධාගමට අනුව බෞද්ධ ධර්මයට අනුව බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව බුද්ධාගම් කාරයෝ නම් හැසිරිය යුතුයි හැසිරෙනවා හැසිරෙන්නට බැඳෙනවා හැසිරෙන්නට බලාපොරොත්තු වෙනවා හැසිරෙන්නට සූදානම් වෙනවා කියලා කියන්න පුළුවන්. එහෙම කියකි. ඒ කිව්වහම
ඒ ඇත්ත හැසිරෙනවද නැද්ද කියලා. ඒ ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව හැසිරෙනවද නැද්ද කියලා පිටින් එක්කෙනෙකුට පිටින් ඉන්න කෙනෙකුට බලන්න පුළුවන්. තමන්ට තමන්ගේ හිතෙන් බලන්න පුළුවන් මම මේක කරනවද කියලා තමන්ට තමන්ගේ හිතෙන් බලන්න පුළුවන්. ඒකනම් හරි. බෞද්ධ නොවන ඇත්ත මෙතන මේක රසවත් කතාවක් නිසා හොඳ කතාවක් නිසා අහන්න පුළුවන් කතාවක් නිසා අහගෙන ඉන්න පුළුවන් කතාවක් නිසා ඇහෙනකොට කාටවත් ද්වේෂයක් වෛරයක් තරහක් එක එකනාගේ කෙටවීමක් අරෙහිම ඇති නොවන නිසා හැබැයි මේක හොඳ වචනයක් නේද කියලා අහන්න පුළුවන්. මම දන්නවා බොහෝ විට බොහෝම මුස්ලිම් ජාතිකයෝ මුස්ලිම් මිනිස්සු බණ අහලා සිංහල තේරෙන මුස්ලිම් ඇත්ත ඉන්නවා. ඇත්ත බණ අහලා බණ ගැන විවේචන ලියලවල තියෙනවා මම දන්නවා. ඒ ගැන බණ ගැන ඒගොල්ලන්ගේ තියෙන ප්‍රසාදේ ලියලා තියෙනවා. සමහර විට උත්පත්තියෙන්වත් මරණතුරුමත් මහමද් භක්තිකේ මුස්ලිම් ජාතිකේ මහමද් ආගම අධහනේ කෙනෙක්. ඒ වුණාට මොකද සිංහල දාන නිසා සිංහලෙන් හොඳට අහලා ඒ ගැන තමන්ගේ සන්තෝෂයේ ප්‍රසාදයේ ප්‍රකාශ කරන්න පුළුවන්. හැසිරීම ගැන තමයි අතන තියෙන ප්‍රශ්නේ. මුස්ලිම් ජාතික කෙනෙක් මහමද් ආගම අධහන කෙනෙක් බුද්ධ ආගමේ හැටියට හැසිරනවාද කියන මේ ප්‍රශ්නේ තමන් වින් චරාත ධම්මේ කියන මේ වචනේ උඩ හැසිරනවාද කියන මේ ප්‍රශ්නේ මොහොතක් කල්පනාවට ගත යුතුයි. හැසිරෙන්නේ නැත්නම් මේ කාරණේ අහලා දැනගෙන ඉගෙනගෙන ඉවර හැසිරෙමි කියලා කල්පනා කළොත් ඒකත් මොම ලොකු දෙයක්. හැසිරෙමි මම බුදු දහමට අනුව හැසිරෙමි. මම ආදන මුස්ලිම් දහමෙන් අත් නොහැර මම ආදන මහමද් දහම මම අත් නොහැර මම බුද්ධ ආගමේ වචන පිළි අරගෙන ඊට අනුව මම ක්‍රියා කරන. ඒක හොඳ කල්පනාවක්. අර බුදුරජාණන් වහන්සේ වදාළ වචනයක් වෙනව නේද පින්නතනේ. චිත්තුප්පාද මත්තම් පිචේ භික්ඛවේ කුසලම්. මහණෙනි හොඳ දෙයක් ගැන වැඩි දෙයක් කරන්න බැරි නම් නිකම් හිතුවත් ඒක කුසලයක් ඒක පින්කමක් කියලා බුදුහාඳුරුව අදාළ. චිත්තුප්පාද මත්තම් පිචේ භික්ඛවේ කුසලම්. හිත ඇති කර ගැනීම හිතක් හිතීම පවා කුසලයේ කියලා බුදුහාඳුරුව අදාළ. එහෙමනම් මුස්ලිම් කෙනෙක් මම මේ හොඳ සිරිත කරනවා කියලා කල්පනාවට ගත්තොත් ඒකත් කුසලයක්. ඒ ඇත්තට කුසල් සිද්ධ වෙනවද නැද්ද කියලා එතකොට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ඇත්තට කුසල ඇති වෙන්න පුළුවන්. හේතුව කුසල චේතනාවක ඉඳලා හිතුවොත් කුසල ඇති වෙන්න පුළුවන්. අකුසල චේතනාවක ඉඳලා හිතුවොත් අකුසල ඇති වෙන්න. ඒ ඇත්තගේ හිත තියෙන නිසා හිතක් ඒ විදිහට පාළ වෙන්න පුළුවන්. ඒක ධර්මානුකූලව කල්පනා කරන. තව එකක් ඒ ළමද තව අංකයක් ගැන අපි කල්පනා කරමු. මෙහෙම. කතෝලික කෙනෙක්. සිංහල කතෝලික කෙනෙක්. හොඳට මේ මනස අහුන්කන් දිගෙන ඉන්නවා. අහුන්කන් දිගෙන ඉන්නකොට ඔහුට වැටහෙනවා හැබැයි මේ කියන කාරණා කොච්චර ඇත්තද කොච්චර සත්‍යද කොච්චර තර්කානුකූලද කොච්චර න්‍යායානුකූලද කොච්චර හොඳද මේ කියන කාරණා කියලා ක්‍රිස්තියානි කතෝලික කෙනෙකුට වැටෙනවා. වැටහිලා උරුවිතුවත් එහෙම යම්කිසි විදිහක මම ක්‍රිස්තියානි කතෝලික බැතිමතෙක් ක්‍රිස්තුපාන්සේ අධාන කෙනෙක් මම යෝවාපාන්සේ අධාන කෙනෙක් ඒ කෙනෙක් උනත් මේ කියන වචන මේ ඇහෙන වචන හැබැයි බොහොම සාධාරණ කරුණා මෛත්‍රිය ඇති වෙන ගුණ ධම්ම ඇති වෙන මිනිහෙකුට හොඳක් වෙන මිනිහුගේ හොඳ ගැන කල්පනා කරන්න පුළුවන් හොඳ වචනයක් නේද මේ ඇහෙන්නේ කියලා ක්‍රිස්තියානි කතෝලික බැතිමත් පින්වතා හිතුවොත් එහෙම ඒකත් පින්කමක් වෙනවා. ඒකත් පින්කමක් වෙනවා. පින්කමක් වෙන්න පුළුවන්. පින්කමක් වෙන්න පුළුවන් ඒ කියලා කියන්නේ මේ නිසා චිත්තපාද මත්තම් පිචේ භික්කවේ කුසලං කියන වචනය කතෝලික බැතිමතාට කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ නෑ. චිත්ත ධර්ම ශාස්ත්‍රයේදී හිතගෙන කියන ශාස්ත්‍රයේදී කිසි තැනක කිව්වේ නෑ කතෝලික එක්කනා හිතුවම වෙනස් මුස්ලිම් එක්කනා මහමද් එක්කනා හිතුවම වෙනස් ක්‍රිස්තියානි එක්කනා හිතුවම වෙනස් හින්දු එක්කනා හිතුවම වෙනස් කියලා එහෙම නෑ. හිතවිල්ල හිතවිල්ල නම් කාගේ හිතවිල්ලමයි. ඒ නිසා එහෙම කෙනෙක් වත් මේ බණ අහද්දී පුරපරිසද ශ්‍රද්ධාවසේ බණ අහද්දී එහෙම කෙනෙක් වුණත් හිතුවොත් අනේ මේක කොච්චර හොඳද කියලා ඒ හිතවිල්ල නිසා පින් සිද්ධ වෙන්න පුළුවන්. පින් සිද්ධ වෙනවා කියන මේ වචනේ එක්තරා සාහන තේරුමක් තියෙනවා. පින් සිද්ධ වෙනවා කියලා කියන්නේ තරහක් නැතුව, ලෝභයක් නැතුව, මෝඩයක් නැතුව, ඊර්ෂ්‍යාවක් නැතුව, පළිගැනීමකුත් නැතුව, කුඩු කෙඩුකමකුත් නැතුව පිරිසුදු පවිත්‍ර චේතනාවකින් හොඳ දේ ගැන හොඳයි කියලා හිතන්න පුළුවන් නම් ඒ හිතවිල්ලට කියනවා පින් හිත කියලා. පිනක් සිද්ධ වෙන හිතවිල්ල කියලා. ඔබ කවුරු හිතුවත්, කොහේ හිතුවත්, මහා මෙරේ උඩ ඉඳලා හිතුවත්, දිව්‍ය ලෝකේ ඉඳලා හිතුවත්, මහා මූදයාට කියලා බහලා සම්මරීණයක ඉඳලා හිතුවත්
හිතවිල්ල හරියා ඔහුටත් පින්සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අද ප්‍රසන්නසට ගාවෂ බණහල කාටත් පින්සිද්ධ කරගන්න ඕන නම් පින්සිද්ධ වෙන්න ඕන නම් යැත්තෝ මේ බණ අහලා මේ බණ දැනගෙන මේ බණ හිතේ තියාගෙන මේ චානුව පිළිපදිමි කියලා කල්පනා කරන්න. ලෝක ඕනම ආගම ආගමක් අදහන කෙනෙක් ඕනම ධර්මයකට නැති වෙලා ඉන්න කෙනෙක් ඕනම ධර්මයකට ගැති වෙලා ඉන්න කෙනෙක් ඕනම ධර්මයකට ඒ ධර්මයේ ධර්මකාමී වෙලා ඉන්න කෙනෙක් මේ බණ ඇහුවත් ඔහුට යහපතක් සිද්ධ වෙන්න සිද්ධ කරගන්න පුළුවන්. ඒක නිසා ඒ ආරාධනාව කරමින් මේ බණ ගැන අපි ටිකක් කතා කරන්න සූදානම් වෙනවා. මේ පින්නතුන් අද පුරපාසල සප්පෝ දවසේ බුදුන් වඳින්නට සූදානම් වෙච්ච අය ඇති. මේ ඔක්කොම එක්කල සූදානම් වෙන්න ඕනේ. අද අපි මේ බණක් ටිකක් අහලා මේ බණින උගත යුතු දෙයක් තියෙනවා නම් ඒ උගත යුතු දේ ඉගෙනගෙන ධර්මකාමී කෙනෙක් වෙන්න, ධර්මිෂ්ඨ කෙනෙක් වෙන්න, යහපත් කෙනෙක් වෙන්න, උගත් කෙනෙක් වෙන්න, ඒ උගත්කම තමන්ගේ යහපත සඳහා අනුන්ගේ යහපත සඳහා පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් වෙන්න උත්සාහ කරමි කියන මේ අදිෂ්ඨානය ගත්තොත් ඒක තමයි වමනා කරන උතුම් අදිෂ්ඨානය. මේ වගේ පසළොස්වක දවසක මේ ඇත්තන්ට එහෙම හොඳට හිතන්න පුළුවන්කමක් ශක්තියක් තියෙන්න ඕන තිබිය යුතුයි තිබීම මැනවි. මෙන්න පින්නතුනි මේ මැනවි කියන වචනේ මම කියලා ඉවර කළා. මෙන්න මෙහෙම කියනවා. මේ පින්නතුන්ට ඇහෙන්නට මං මාතෘකාවක් තිබ්බා. ඒක පාඩම් කරගන්නත් ලේසි. මතක තියාගන්නත් ලේසි. පාලි වචන ටිකක් විතරයි ඒක තියෙන්නේ. ඒක නිසා මතක තබා ගැනීම බොහොම ලේසි. ඊටත් වැඩිය පාලියෙන් කියන එක මම සිංහලෙන් පැහැදිලිව නිරවුල්ව සිංහලෙන් කියදෙනවා. සිංහල වාසගමෙන් ඒක හිතේ තියාගත්තත් හොඳයි. සිංහල කවියකින් නැත්තම් සිංහල ශිලෝකින් හිතේ තියාගත්තත් හොඳයි. කොහොම හෝ වේවා මේ උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරන දෙයක් හැටියට හිතේ තබා ගත්තාම ඒක බොහොමත්ම හොඳයි, බොහොම ප්‍රයෝජනයි. ජීවිතයට අනාගතයට වැඩ සිද්ධ වෙන දෙයක් වෙනවා. ජීවිතයට අනාගතයට වැඩක් සිද්ධ වේවා කියන પરමාර්ථය මාතෘකාව මගේ බලාපොරොත්තු මගේ ඕනකම අහන හැමතෙ මේ පසළොස්වක දවසේ හොඳ වේවා, යහපතක් වේවා, අභිවෘද්ධියක් වේවා, ගුණනුවණ දියුණු වේවා කියන මේ උතුම් ප්‍රාර්ථනයයි මගේ හිතේ තියෙන්නේ. මේ ප්‍රාර්ථනය ඇතුළයි මේ ගාථාව පාලියෙන් කියන්නේ. පාලියෙන් කියන්නේ ඒක සිංහලෙන් මම තෝරනවා. පාලියෙන් කියන්නේ මෙහෙමයි. චිත්තේන සංකිලිට්ඨේන. මෙතන වචන දෙකයි. සංකිලිස්සන්ති මානුසා. එතන පින්නකනි පාලි වචන දෙකයි. චිත්තේ සුද්ධේ විසුද්ධාන්ති එතන පාලි වචන තුනයි. ඉති උත්තං මහේසිනා එතන පාලි වචන තුනයි. ඉති උත්තං මහේසිනා මේ ටික එකට එකතු කරගත්තාම චිත්තේන සංකලිච්ඡේන සංකලිස්සන්ති මානසා චිත්තේ සුද්ධේ විසුද්ධාන්ති ඉති උත්තං මහේසිනා. මෙන්න මේක සිංහලෙන් එකතු කරලා දැක්ක ගාථාව කෑලි 4කට නැත්නම් පද 4කට වෙන් කළා කියපු ගාථාව මෙන්න එකට එකතු කරලා මම ඊට පස්සේ කිව්වා මෙන්න මේක සිංහලෙන් පිරිසුදු සිංහලෙන් කියව මෙහෙමයි. කිලුටු සිතක් ඇති මිනිසයා කිලුටු වේ. පිරිසුදු සිතක් ඇති මිනිසයා පිරිසුදු වේ. සිත පිරිසුදු කල්හිම මිනිසා පිරිසුදු වේයයි අංගීරස තථාගත ලෝතර බුදුරජාණන් වහන්සේ වූ මහර්ෂීන් වහන්සේ දේශනා කළහ. අන බලන්න ඕජතනි ලේසින් තියෙන්න කියනවා නම් හිත පිරිසුදු නම් මිනිහ පිරිසුදු, හිත අපිරිසුදු නම් මිනිහ අපිරිසුදු, හිත පිරිසුදු කල්හිම මිනිහ පිරිසුදු වෙන බව මහර්ෂී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔච්චරයි මනේ ප්‍රධාන මාතෘකාව. මේ මාතෘකාව පිළිබඳ ඉතාම කෙටි තේරුම ඔච්චරයි. දැන් ඔතන අපිට තියෙනවා වචන තුනක් බොහොම පැහැදිලිව හොඳට තේරුම් ගන්නට වචන තුනක්. මේ වචන තුන මේක. පළමු වෙන වචනේ චිත්ත. ඒ ගාවට ඒ චිත්ත කියන වචනේ ගාවටම සුද්ධේ සුද්ධිය. ඒ ගාවට අසුද්ධ අසුද්ධිය.
ඒගාවට සුද්ධ සුද්ධිය. හිත අපිරිසුදු නම් මිනිහා අපිරිසුදු. හිත පිරිසුදු නම් මිනිහා පිරිසුදු. මේ බව ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මෙතන අපට ඉගෙන ගන්න තියෙන ප්‍රධානම වචන තමයි හිත. හිත කියන එක උගන්වන්න, අඳුන්වන්න, පාඩම් කරවන්න බොහොම ලේසි දෙයක් ඒ වගේම ලෝකෙත් තියෙන අමාරුම දෙයක්. ඉතාලම ලේසි දෙයක් හිත කියන එක අඳුන්වන්න ඒ වගේම තේරුම් කරන්න ලෝකෙත් තියෙන අමාරුම දෙයක්. ඒ නිසා ඉස්සරලා අපි පිරිසිදු අපිරිසිදු කියන වචන දෙක ඉතුරු කරලා සිත කියන වචනය ගැන ඩිංගක් මිනිත්තු 5ක් 6ක් 7ක් 8ක් විතර කතා කරමු. මේ සිත කියන වචන නොඑක් භාෂාවලින් නොඑක් විදිහට ලියනවා. අපට පැහැදිලිව පිරිසිදුව පේන වචනයක් සිත කියන්නේ සිංහලෙන්. ඒකම අපි පාලියෙන් චිත්ත කියලා කියන්න පෑන්න බැරි පයන්න. චිත්ත. මේ චිත්ත සිත කියන මේ දෙක චිත්ත කියලා සිංහලෙන් කියනවා චිත්ත කියලා පාලියෙන් කියනවා මේ දෙකම එකක්. ඒගවට මේකට චිත්ත කියලා සංස්කෘතයෙන් කියන්න පුළුවන්. ඒත් එකක්. මේ විදිහට ලෝකේ තියෙන භාෂා 4000ක් විතර. ජාතීන් 4000ක් විතර ඉන්නවා. ලෝකේ ඉන්න 4000ක් විතර ජාතීන් චිත්ත කියන මේ වචනේ කොයි විදිහට විවහාර කරුවත් මුළු ලෝකයේ ඉන්න කෝටි 400කටත් වැඩි ජනගහනයට අයිති ඔක්කගේම හිතරට පොදු නමක් කියන්න පුළුවන් චිත්ත කියලා. ඒක පාලියෙන් චිත්ත කියලා කියන්න පුළුවන්. ඒකම ওই වචනේම චිත්‍ර කියලා අර්ථයකුත් තියෙනවා. චිත්ත කියලා. දැන් අපි පාලියෙන් මේ ඉස්සරහා තියෙන පින්තූරයක් යටින් ලිව්වොත් මේ පින්තූරයට චිත්ත. ඒක චිත්‍රය කියලා කියනවා. සංස්කෘතෙන් චිත්‍ර කියලා කියනවා. සිංහලෙන් අපි ස්තුම කියලා කියනවා. ඒ තුනම එක තීරමක් දෙන චිත්‍රයක අදහස. බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන දේශනා කරපු දේශනා පුදුම රාශියක් ගොඩක් තියෙනවා. අභිධර්මයේදී චිත්ත චෛතසික රූප නිර්වාණ කියලා ඉස්සරලාම චිත්ත කියන එක පටන් ගත්තා. අභිධර්මයේ කියලා කියන්නේ හිතත්, හිතේ ඇති වෙන හිතවිලිත්, ඒ වගේම රූපත්, ඒ වගේම කවුරුන් විසිනුත් හොයාගෙන දැනගත යුතු කවුරුන් විසිනුත් අවබෝධ කරගත යුතු නිර්වාණයක් කියන මේ සතර පරමාර්ථය චිත්තචෛතසික රූප නිර්වාණ කියලා මේ සතර පරමාර්ථය අභිධර්මයේ විස්තර කළා. අභිධර්මයේ කියන්නේ විශේෂ ධර්මය, ප්‍රසිද්ධ ධර්මය, විනස් නොවන ධර්මය, අවිපරිත ධර්මය. මේ අභිධර්මයෙන් විශේෂ ධර්මය කියලා උගන්වන මෙහි චිත්තය පිළිබඳ නොයෙකුත් කාරණා දේශනා කළා. බුදුරජාන් වහන්සේගේ දේශනා ආකාර දෙකක්නේ. ඒ ආකාර දෙකයි කියලා කියන්නේ මෙන්න මෙහෙම. එකකට කියනවා සම්මත දේශනාව කියලා. අනෙක් එකට කියනවා පරමාර්ථ දේශනාව කියලා. සම්මුති පරමාර්ථ කියන්නේ ඕකමයි. සම්මුතින් පරමර්ථං කියන්නේ ඕකමයි. සම්මුති කියන මේ වචනේ වෙන කිසිවක් නෙවෙයි සම්මතය. ලෝක සම්මතය, ලෝක ව්‍යවහාරය. ලෝකයක් පිළිගත්ත හැටි, ලෝකයට පේන හැටි, ලෝකයේ මේ ප්‍රකෘතියයි. ලෝකයට මේ ඇස් පේන්න තියෙන මේ ප්‍රූෆ් දකින්න තියෙන ඇහෙන් පේන හැටි, ලෝකයාගේ සාමාන්‍ය හිතෙන් දරන හැටි, ඒ වගේම ලෝකයාගේ සාමාන්‍ය කල්පනාවෙන් කල්පනා කරන හැටි කියනවා සම්මත. ඒක ලෝක සම්මතයි. කවුරුත් කියලා ලෝකේ දන්නෝ නිදර්ශනයක්. නිදර්ශනයක්. අපි ගන්නවා කුළුන් කැල්ල. රෙද්ද විහිණ පුළුන් කාලි. අපි හැමදෙනාම මේ පුළුන් කාලි වලින් ව්‍යාගත් රෙද්දකින් සරසලා ඉන්නේ. ඈ පුළුන් කියවම නානා ප්‍රකාර නානා මාදිලියේ පුළුන් වර්ග හයිගත්නවා. රසායනික පුළුන් කියනවා, කපෝලින් නෙලා ගන්න පුළුන් තියනවා, වෙනත් වෙනත් ගෙඩි වර්ග වලින් ලබා ගන්න පුළුන් කියලා. මේ මොන ජාතියකින් හරි වස්සන රෙද්දකින් නම් අපි සරසලා ඉන්නේ. එතකොට පුළුන් කියන වචනේ අපට බොහොම ප්‍රසිද්ධයි තේරෙනවා දැනෙනවා. මේ පුළුන් කියන වචනේ දැක්කම අපි දැන් පුළුන් කැලක් අරගෙන මේ මයික්‍රෝෆෝනේ තියෙනතර මේ මේ සෙවුඩ අපි පුළුන් කැලක් තියෙනවා. මේ පුළුන් කැල කියලා මේක මොකද්ද කියලා අහන ඕන කෙනෙක් බැලු ගමන් කියන එක පුළුන්. මේක පුළුන් කියලා. මේ පුළුන් කැලම මෙතන තියෙන ගිනි පෙට්ටියක් අරගෙන අපි පත්තු කරනවා මේ මේ සෙවුඩම තිලක පාට සරස් ගාලා ගිනි තියෙනවා. ගිනි තියලා ඉවරෙච්චාම අර පුළුන් සාපු ඔක්කගේම රවුමෙන් මාත්ලනවා බලන්නකෝ. මේ පුළුන් මේ මේ සෙවුඩ තියෙනවාද? අර ඉස්සර වෙලා පුළුන් කියපු 10 හෝ 15 හෝ 20 30 වෙන දැන් පුළුන් කියන්නේ අලු අලු හාමුදුරනේ. මේ සෙවුනේ කියන්නේ අලු අලු. දැන් පුළුන් නැහැ හාමුදුරනේ. අන්න
සම්මතේ පුළුන් කැපු සම්මතේ ගිනි කියලා ගත්තයින් පස්සේ වෙනස් වුණා. ඒ අලුතික අපි අරගෙන දානවා වීදුරුවකින් සූර්ය නැත්තම් හොඳ තියුණු ආයුධයකින් සූර්යලා අරගෙන අපි දානවා වතුරට. ඒ අලුතිකම අරගෙන දැම්මා මේක දිය වෙලා යනවා. පුළුන් අලු බොහොම ඉක්මනින් දිය වෙනවා. දිය වුණාම අපට හම් වෙන්නේ ඒකේ වතුර. අර පාටක් නැහැ. අර ලක්ෂණක් නැහැ, අර කිවිචිතත්වයක් නැහැ, මොකක්වත් නැහැ. ගාවට අර වතුරට එකතු වුණාම වතුර වුණා ඒක. ඔන්න බලන්නකෝ සම්මතය කියන එකේ හැටි. සම්මත කියලා දේශනා જાතියක් කියනවා, පරමාර්ථ කියලා දේශනා જાතියක් හොඳයි. අර පුළුන් කියලා ගත්ත පුළුන් කාලේ පරමාර්ථය දන්න කෙනෙක් නැහොත් මේ මොකද්ද කියලා. එතන පරමාර්ථය දන්නේ කෙනෙක් ස්වාමීනි. ඕක කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතනේ ස්වාමීනි උක. ඒක කවද කොහෙද ගියත් කොහාට ගියත් කොතෙන්ට ගියත් මොන තැනට ගියත් ඒක වෙනසක් වෙන්නේ නැහැ නේ ස්වාමීනි. ඒක කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඒක හරියට එහෙමයි. තද ගතියේ ලෝකෙ කොතෙන්ට ගියත් ඒක තදයි. වැගිරෙන ගතියේ කොතෙන්ට ගියත් ඒක එහෙමමයි වැගිරෙයිමයි. වායු ගතියේ ලෝකෙ කොතෙන්ට ගියත් ඒක වායු ගතියේමයි. ප්‍රශ්න ගතිය ලෝකෙ කොතෙන්ට ගියත් ප්‍රශ්න ගතිය ඒක සම්මතයක්. රට පිළිගත්ත මහජනයා පිළිගත්ත ඇස් දෙකට පේන ඇස් වලින් බලන්න පුළුවන් සම්මතයක් නිසා ඒක වෙන කිසි දෙයක් නැහැ. හැබැයි පරමාර්ථය නම් මොකද්ද? පරමාර්ථය නම් කවදක්වත් වෙනස් නොවන ස්වභාවය. ලෝකෙ මේ මුළු ලෝකෙ තියෙන ඔක්කොම කෘත්‍රිම. මේ කෘත්‍රිම නෙමෙයි ආ. කෘත්‍රිම නෙමෙයි මේක කෘත්‍රිම. කෘත්‍රිම කියලා කියන්නේ ඇත්තෝ අමුතුවෙන් හදාගත්ත කෘතිම නෙමෙයි කෘත්‍රිම. කෘත්‍රිම කියලා හරිගස්ස ගත්ත ඇත්තෝ මේ වීදුරු හදනවා, පෝච්චි හදනවා, මල් හදනවා, මේ මහ වීදුරු තහඩු හරිගස්සනවා, මේ ඔක්කොම කෘත්‍රිම දේවල්. ඒක සම්මතයි. ඒ කෘත්‍රිමේ වෙනස් වෙනවා. කෘත්‍රිමය කෘත්‍රිම කියන ධාතිය වෙනස් වෙනවා. ඒක හැම වෙලාවෙම වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වීමට තමයි කෘත්‍රිම ධාතියට අයිති වෙන්නේ. හැබැයි වෙනස් නොවන ධාතිය වලට කියන්නේ අවිපරීතදී. අන්න එහෙම ඒවා තමයි අභිධර්ම කියලා කියන්නේ විශිෂ්ට දේ ඒවා වෙනස් වෙන්නේ නැහැ කවදක්වත්. දැන් වීදුරු කරපු එක, මල් කරපු එක, අලු කරපු එක ඔක්කොම වෙනස් වුණා. ඒකට තමයි සම්මත කියලා කියන්නේ. වෙනස් නොවන දෙයට තමයි හැමදාම තියෙන ස්ථිර ලෝකේ තියෙන ධර්ම වලට තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ. මේ සතර මහා භූත ලෝකයේ පවතින තාක් ලෝකේ පුරාම තියෙනවා. සතර මහා භූත ලෝකයේ හි තියෙනවා. හැබැයි වෙනස් නොවන ස්වභාවයට අවිපරිත ස්වභාවයට අභිධර්මයේ කියන්නේ ඒව තමයි පරමාර්ථ කියලා. ඒ නිසා මේ ධර්මයේ පරමාර්ථ ධර්මය කියලා එකක් තියෙනවා. සම්මත ධර්මය කියලා එකක් තියෙනවා. මේ චිත්ත ඥාන චිත්ත පරමාර්ථ මම අර ඉස්සර යන්තම් මතක් කරපු එක අපි සම්මත පරම සම්මත චිත්ත ගැන කතා කරන්න ඕන. සම්මතය කියලා කියන්නේ මේ මුළු ලෝකයේම කෝටි 400කටත් දෙවියන් ජනගහනේ එක එක මිනිහ ළඟ තියෙන එක එක මිනිහගේ හිත. හැම මිනිහෙකුටම ආйти හිතක් තියෙනවා. ඒ හිත තමයි මේ සම්මත හිත. සම්මත හිත ගැන තමයි මම වැඩියෙන් කතා කරන්න ලෑස්ති. පරමාර්ථ හිත ගැන නෙමෙයි. මොකද වැඩි අපට දැනෙන්නේ සම්මත හිතයි. පරමාර්ථ හිත නෙමෙයි. මේ බණාහන පිරිසෙන් 90%ක්ම සම්මත හිත ගැන තමයි දන්නේ. පරමාර්ථ හිත ගැන දන්නේ නැහැ. පරමාර්ථ හිතේ චිත්තචෛතසික රූප නිර්වාණ කියන මේ ධර්ම ගැන දන්නේ නැහැ. ඒ නොදන්න නිසා දන්න උදවියට දන්න දෙයක් විස්තර කරන එකයි ලේසි. දන්න උදවියට දන්න දෙයක වගතුග කියා දීමයි ලේසි. ඒ නිසා මම සම්මත හිත ගැන ඉස්සෙල්ලා කතා කරන්න ලෑස්ති. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලයේ සතු පැරණි ධර්මදේශනයක් වන බව සලකන්න. මෙන්න බලන්න බුදුරජාන් වහන්සේ වදාලා මේ හිතේ කියන එක පුදුමයි. හිතේ කියන එක ආකාර වශයෙන්, විදි වශයෙන්, පිළිවෙල වශයෙන්, තත්ත්ව වශයෙන් පෙන්වීමට දුෂ්කර දෙයක් හැටියට බුදුරජාන් වහන්සේ වදාලා. වදාරලා උන්වහන්සේ හිතට නොයෙක් විදිහේ උපමා, නිදර්ශන, හේතු, සම්බන්ධකම් පෙන්නලා මෙන්න මේ සම්බන්ධය නිසා මේ හිත දැනගන්නකො කියලා වදාලා තැන් තියෙනවා. ඒක දැනගන්න උන්වහන්සේ වදාලා දුරන් ගමන් එක චරන්. මේක බොහොම දුර යන එකක් නේ. ඒක චරන් අනිත් ලෝකෙ ඔක්කොටම දෙන්නේ 3 දෙනෙක්, 4 දෙනෙක්, 5 දෙනෙක් හවුල යන්න ඕන. හිතට කවුරක්වත් හවුල් කරේ කොහොමද?
තනියම යන්නේ. ඒක තරම් තනියම යන්නේ. ඒක තරම් හිතක් යනවනම් යන්නේ තනියම. ඒක තරම් අශරීරං. හිත විතරක් ගත්තාම ශරීරයක් ආශ්‍රය කරගෙන තියෙනවා මිස හිතට ශරීරයක් නැහැ. අශරීරං. ගුහාශ්‍රයං. මේ ශරීරයේ හෘදේ වස්තුව නැමැති ගෘහයේ වාසය කරන ගෘහෙහි නිත්‍ය නේවාසිකව ඉන්න එකනා තමයි ගුහාශ්‍රය. ගුහාවක් ආශ්‍රය කරන දුරංගමං ඒක තරං අසරීරං ගුහාශ්‍රයං. බුදුහාමුදුරුවෝ එහෙම කියලා එහෙම දේශනා කරලා උන්වහන්සේ වදාරනවා යචිතං සංයමේ සම්ති මුඛන්ති මාරුන්දන. ඒ වගේ හිතක් යම් කෙනෙක් සංවර කරලා හික්මෝලා සංයම කරලා තමන්ට ඕන හැටියට තමන්ට උවමනා පාන ගෙනියන්න මේ හිත හදලා විදර්ශනා මාර්ගයට මේ හිත යොමු කරුවොත් මුඛන්ති මාර බන්ධනා මාර පාසයෙන් ඔහු නිදහස් වෙනවා. මාර පාසයෙන් ඔහු නිදහස් වෙනවා. ඒ නිසා මේ ලෞකික හිත ලෝකෝත්තර තත්වයට ගෙනියන්න යම් කෙනෙක් සංයම කරනවා නම් ඒ සංයමය මාර පාසයෙන් නිදහස් වීමේ කියලා උතුරා බුදුරජාණන් වහන්සේ වදාළා. එක දවසක් බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා මෙම් ප්‍රශ්නයක් ඇහුවා. හිත ගැන. නොයෙක් ප්‍රශ්න නොයෙක් තැන්වල දිහාලා තියෙන එක දවසකදී උන්වහන්සේට ප්‍රශ්නයක් ඇහුවා. මේ ප්‍රශ්නය හිත ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී අහපු ප්‍රශ්නය විත්තං වෝ භික්ඛවේ චරණං නාම චිත්තං. මේක සඳහන් වෙලා තියෙන්නේ අර අත්ථසාලිනී කියන පොත් වහන්සේගේ. අභිධර්මයේ විස්තර කරන ධම්ම සංගණයේ විස්තර කරන අතිශාලිනී කියන පොත් වහන්සේගේ මේක සඳහන් වෙලා තියෙන්නේ. ඒක තේරුම මේකයි. විත්තං වූ භික්ඛවේ සරණං නාම චිත්තං මහණෙනි. සරණ නම් චිත්ත විශේෂේ දක තිබේද? මේ හිත ගැන දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේ උපමාවක් උදාහරණයක් දේශනා කරන්ටයි මේක මෙහෙම දේශනා කරේ. විත්තං වූ භික්ඛවේ සරණං නාම චිත්තං මහණෙනි. සරණ නම් චිත්ත විශේෂේ දක තිබේද? වික්ෂුන් වහන්සේලා තුෂ්ණීම් භාත් භූත වැඩ කියන්නේ මේ වික්ෂුන් වහන්සේ ඕ ඉසේ ස්වාමීන් අපි දැක්කේ නැහැ කියලා කිව්වා. උන්වහන්සේලා එහෙම ප්‍රකාශ කළේ මෙන්න මේ නිසා. මොකද උන්වහන්සේලා හැසිරෙන පින්තූර දැකලා තිබුණා. මිනිහෙක් හැසිරෙනා වගේ, මිනිහෙක් වැඩ කරනා වගේ, මිනිහෙක් යන්න එන්නා වගේ, මිනිහෙක් කන්න බොන්නා වගේ, මිනිහෙක් දුවපනින්නා වගේ, මිනිහෙක් ක්‍රියා කරන සියලු ක්‍රියා කරනවා නම් ඒකට කියනවා හැසිරෙන පින්තූර කියලා. සමහර දෙනෙක් කල්පනා කරනවා හැසිරෙන පින්තූර කිව්වම බයිස්කෝප් චිත්‍රපටවල තියෙන පින්තූර කියලා. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ මූවි කියලානේ පින්නතුනි. මූවි කියලා කියන්නේ එහාට මෙහාට එහා මෙහා කරන්න පුළුවන් එහා මෙහා වෙන එහා මෙහා විය යුතු එහා මෙහා වීමට හරිගත්තු පුවට මූවි කියලා කියනවා. මූවි කියලා කියන්නේ හිත එහාට මෙහාට වෙන්න වාගේ චිත්‍රය එහාට මෙහාට වෙනවා. ඒ වෙනකොට ඒ වෙන ඒවට කියන්නේ මූවි කියලා. ඒකට කියන්නේ චරණ චිත්‍ර නම් නෙවෙයි පින්නතුනි. ඒකට චරණ චයන්න රයන්න මූර්ධජ නයන්න නෙවෙයි ඒකට කියන්නේ. ඒකට කියන්නේ චයන්න රයන්න නයන්න චලන චිත්‍ර. බයිස්කෝප් පින්තූරට කියන්නේ චලන චිත්‍ර. තව ප්‍රශ්නයක් උදේදී අපිට ඇති වෙනවා බනහනකොට බනහ නැත්තම් හිත නෙයිකට ගමන් කරනවනේ. දුරන් ගමන් ඒ තරම් අසීරං ගුහාසයන් කියලා බුදුමදාලයි බුදුහාඳුරවදාලයි. ඒ වදාළ නිසා බුදුහාමුදුරන්ගේ වචනයට අනුව මේ අපි එකපාරටම හිතන්ට උන චරණ චිත්‍රය කියලා කියන්නේ හැසිරෙන පින්තූර, චලන චිත්‍රය කියලා කියන්නේ හා මෙහා වෙන පින්තූර. මේ දෙකේ වෙනසක් තියෙනවා. ඔතෙන්දී නොයෙදෙන හිතයි කියලා මං කියෙන්නේ නෙමෙයි. එහෙනම් බුදුහාමුදුරන් වහන්සේ වැඩ හිටපු කාලේ තිබුණද මේ බයිස්කෝප් චිත්‍රපටි තිබුණා? ප්‍රශ්නේ යටි හිතේ හිතයි නේද? හිතයි. හිතන්න පුළුවන් එහෙම වුණාද කියලා, වෙන්න පුළුවන්ද කියලා. ඇතැම්මිට තිබුණයි කියලා අපි කියමු. විදුලිය තිබුණා නම් තියෙන්න පුළුවන්. මුද්‍රණ ශිල්පයේ වගේ දේවල් තිබුණේ නැහැ කීකියා කියන නිසා ඒක තිබුණේ නැහැ කියලා කියමුකෝ. හොඳයි. හැබැයි එකක් තියෙනවා. සමහර ඇත්ත මේකට අර්ථකථනා කියනවා. පෙරහැරවල වල එහාට මෙහාට ගෙනියන පින්තූර වලටත් චලන චිත්‍ර කියනවා, ඒක චරණ චිත්‍ර කියනවා කියලා කතාවක් සමහර ඇත්ත කියනවා. නමුත් ඒක නම් මට හිතෙන්නේ නැහැ. ධර්මයට අනුව ඒක හරිද කියලා නැවතත් කල්පනා කරලා බැලීම යුතුයි. චරණ කියලා කියන්නේ පින්තූරයක් වශයෙන් හැසිරෙන. දැන් අපෙන් ප්‍රශ්නයක් අහුවොත් සරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ වේදිකා චිත්‍ර දැකලා තියෙනවද? අපෙන් අහුවොත් අපිට පාට උත්තර ගන්න ඔව් 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 දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා. කොහෙද? අය අර ඉස්තර වෙලාම ඉඳන් ඉලන්දාරි දෙන්න කළ ඉන්න කාලේ අර මහා ගලක් මුදුනේ වේදිකාවක් හරි ගස්සලා
නියග්ග සමජ්ජ කියලා මහා නාට්‍යයක් බලන්න ගියානේ. ඒ නාට්‍යයේ වේදිකාවේ රංගපාපු රංගපීඨයේ හිටපු ඇත්ත රංගපාපු විලාසිතා දැකලා මේ ලෝකේ ජීවිතයත් මරණයත් අතර රංගන විලාස තමයි මේ තියෙන්නේ. හරියටම ජීවත් වීමයි මරණයයි කියන මේ දෙක අතර තියෙන රංගන විලාස. මේ තිරවලින් වැහි වැහි යන්නේ එක එක රංගන විලාස කරලා අන්තිමට වේදිකාවෙන් බැලලා යන වගේ මරණයෙන් කෙලවර වෙනවා කියලා. මේකයි 얘දෙන්න හිතුවේ. ඉතින් අපි අපෙන් අහුවොත් සරියුත් මුගලන් හාමුදුරු වේදිකා චිත්‍රපටි චිත්‍ර දැකලා තියෙනවද කියලා අපි කියන්නේ ඔව්. උමහන්සීලා දැකලා තියෙනවා. මේ වගේ මේ චිත්‍ර කියන වචනය නොඑක් විදිය අර්ථවලට තේරුම් කරන්නට පුළුවන්. අර පෙරහැරවල් වල ගෙනියන එහාට මෙහාට ගෙනියන පින්තූර නම් චර්ණ චිත්‍ර නෙමෙයි කියලා අපිට කියන්න සිද්ධ වෙලා තියෙනවා. සමහර විට ටිකක් චිත්‍රයට යන්න පුළුවන්, ටිකක් චිත්‍රයෙන් හිතන්න පුළුවන් මෙන්න මෙහෙම. මොනවාද? මේ අර නූල් සූත්‍රයෙන් පෙන්නන මේ නාට්‍ය විශේෂයක් තියෙන්නේ රූකඩ කියලා. රූකඩ වගේ කියලා හිතුවොත් තරමක් දුරට සැලසෙන්න පුළුවන්. රූකඩ වලටත් වැඩි ඉක්මනින් ක්‍රියා කරන බයිස්කෝප් චිත්‍ර වලට මේ හිත සමානයි කියලා හිතුවොත් නම් ඉතාමත්ම හොඳ පිළිවෙලක් ඒ කියලා මට හිතෙනවා. බනහ නැත්තන්ට ඒ ගැන හිතන්න මං ඉඩ තියනවා. ඒ ගමන්ම මේ චිත්‍ර කියන්නේ ලෝකේ තියෙන විචිත්‍රම චිත්‍ර අතරත ඉතාම විශිෂ්ටම විශිෂ්ට චිත්‍රය නම් හිතයි. මුළු ලෝකයේ කෙනෙකුට අඳගෙන ගිහිල්ලා මුළු ලෝකෙම පිරෙන පින්තූරයක් ගන්නොත් ඒ පින්තූරෙ මොකද්ද කියලා හවොත් ඒක හිතයි කියලා කියනවා. හඳ ඡානේ එක ඉරට ඡානේ එක ගහ ලෝක ඡානේ එක ඔක්කොම චිත්ත. ඒ නිසා ලෞකික වශයෙන් දියුණු කරපු ඒ හිතට වැඩිය ලෞතුරා බුදුරජාන් වහන්සේ මේ හිත ලෝකෝත්තර වශයෙන් දියුණු කරන්නට කියලා අපට නියම කරන්ටයි හිත ගැන මහත් රාශියක් බුදුරජාන් වහන්සේ දේශනා කළේ. අප්‍රමාණ දේශනා තියෙනවා බුදුහාමුදුරු දේශනා කරපු හිත ගැන. ඒ නිසා මේ හිත ගැන සම්පූර්ණ විස්තරයක් සම්පූර්ණ විග්‍රහයක් කරන්නට මම සමත්ේ නෙමෙයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ තෝක අමාරුයි කියලා දේශනා කරවදාල දෙයක්. ඒ නිසා මම කිතියෙන් කියන්න ඕනේ මේ හිතේ කියන්නේ අපේ මනුෂ්‍ය సంతානයේ තියෙන මේ හිති. මේ හිතේ ඇති වෙන දේවල් වලට තමයි චෛතසික කියලා කියන්නේ හිතවිලි. මේ හිතවිලි හිතයි කියන දෙක උදාහරණයක් වශයෙන් ගත්තොත් ආකරයයි ආකරයෙන් උපදින දේ කියලා කිව්වොත් හරි. ආකරයයි ආකරයෙන් උපදින්නේ. මිනිරණුයි මිනිරන් පතලයයි. මැණිකුයි මැණික් පතලයයි. මැණික් පතලයෙන් උපදින දේ තමයි මැණික්. ආකරයෙන් උපදිනවා. අන්න ඒ වගේ හිතෙන් උපදින දේවල් තමයි හිතවිලි. ඒ හිතවිලි ගැනයි බුදුරජාන් වහන්සේ මේ ගාථාවෙන් දේශනා කළේ චිත්තේන සංකලිට්ඨේන කිරුටෙච්ච හිතෙන් සම්කලි සම්ති මානසා මිනිස්සු කිල්කු වෙනවා. හිත නරක නම් මිනිහා කිල්කුයි කියන එකයි හරි තේරෙනවා. ඇඳුම් පැළඳුම් කොච්චර සුද්ධට ඇඳලා කොච්චර පිරිසුදුවට ඇඳලා මිනිහා පිරිසුදු වෙන්නේ නැහැ. හිත අපිරිසුදු නම් බුදුරජාණන් වහන්සේ වදාළ එකයි. හිත අපිරිසුදු නම් මිනිහා අපිරිසුදුයි. චිත්තේ සුද්ධේ විසුද්ධාන්ති හිත පිරිසුදු නම් මිනිහා පිරිසුදුයි. ඕනතරම් කෙලුට දෙද්දන් Taman සරසල හිතත් හිත පිරිසුදු නම් ඒ මිනිහා පිරිසුදුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔන්න ඕකට නිදර්ශන 1ක් 2ක් 3ක් 4ක් හොයලා නිදර්ශන තියලා බලලා ඒ නිදර්ශන වල හැටියට මේක කොහොමද කියලා හිතාගන්න එක නම් ටිකක් පහසුයි. නැත්තම් තව මිනිත්තු 15ක් 16ක් 17ක් විතර අපිට බඩ කියන්න වෙලාව තියෙන්නේ. ඒ කාලය තුලදී මේ හිත ගැන සම්පූර්ණ විග්‍රහයක් කරන්න අසමත්ත වීම මගේ අසමත්තකමයි කියලා කියන ගමන්ම මේ ඇත්තන්ට ලෞතුරා බුදුරජාණන් වහන්සේ, ඒ වගේම සරියුත් මහරහතන් වහන්සේ, ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ වගේ උතුම් ඇත්තනම් උන්වහන්සේලා බුද්ධ ප්‍රාතිහාර්ය පාලා මේ හිත පෙන්වන්නට සමර්ථයි. අපි යන්තම් මේ බොහෝම සුළු දෙයක් දැනගෙන සුළු විදිහට තමයි මේවා ගැන උගන්වන්නේ, මේවා ගැන දන්නන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ වචන මාර්ගයට අනුවයි අපි මේ කාරණා කියන්නේ. මෙන්න එක. ලෝකේ ඉන්න ඕනම මිනිහෙක් හිතෙන් අපිරිසුදු නම් ඒ මිනිහා අපිරිසුදුයි. ලෝකේ ඉන්න ඕනම මිනිහෙක් හිතෙන් පිරිසුදු නම් ඒ මිනිහා පිරිසුදුයි. ඒව පෙන්නන්නට, හිත පෙන්නන්නට ඇදලා අරගෙන අතට අරගෙන අතේ තියලා මණිකක් පෙන්නන්න වගේ, වීදුරුවක් පෙන්නන්න වගේ, වෙනත් දෙයක් පෙන්නන්න වගේ, ගහක් පොළක් පෙන්නන්න වගේ, විඤ්ඤාවක් පෙන්නන්න වගේ හිත පෙන්නන්න බෑ. හිත පෙන්නන්න බෑ. ඒ පෙන්නන්න බැරි නිසා හිතේ ආකාර පෙන්නලා ඒ ආකාර වලින් ඔන්න ඕක අපිරිසුදු හිත. හිතේ ආකාර පෙන්නලා ඔන්න ඕක පිරිසුදු හිත කියලා පෙන්නන්න පුළුවන්. ඒකයි අපි මේ කරන්ට වේදේ කරන්නේ. මම එක අපිරිසිදු වෙච්ච මිනිස්යෝගේ හිතක ප්‍රවෘත්තියක් මම මෙයන්ට කියනවා. දැන් මිනිත්තු 7ක් 8ක් 10ක් විතර මම ගන්නවා.
ඒ ගත්තාම අපිට පෙන්වන්නට පුළුවන් මේ මිනිහාගේ හිත අපිරිසුදු වුණා. ඒ නිසා මේ මිනිහා අපිරිසුදු වුණා. පිරිසුදු වෙච්ච හිතක් ඇති කෙනෙකුගේ චරිතයක් අත් පෙන්නනවා. ඒක පෙන්ලා ඒ මිනිස්යාගේ හිත ඊටාම පිරිසුදු වුණා. ඒ පිරිසුදු වෙච්ච නිසා මේ මිනිහා පිරිසුදු වුණා කියලා අපිට කියන්න පුළුවන්. මෙන්න එක තැනක්. හිතේ කියන්නේ ඊටාමත්ම හිතාගන්නටම අමාරු තාමත්ම තදම තද තේරුම් ගන්නට අමාරු තත්වයකයි හිතේ කියලා කියන්නේ. හොඳයි. ඒක අපි හිම කියන ගමන් මෙන්න මගේ හිත උනත් ඔය බනහ නැත්තන්ගේ හිත උනත් නරක වුණොත් නරක වෙච්ච එක පෙන්වන්න පිටපැත්තෙන් ලකුණු තියෙනවා. මෙන්න ප්‍රසිද්ධ ලකුණු ඇතු වෙච්ච තරම්. අපේ බුදුහාඳුරු වැඩ ඉන්න කාලේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා බොහොම රාශියක් හිටියා. එයින් හිටියා කච්චායන කියලා හාමුදුරු කෙනෙක්. කච්චායන කියන මේ සිංහල තේරුම කසින්. කසින් කියන්නේ රත්තරන්. මේ හාමුදුරු රත්තරන් පාට නිසා පුංචි කාලේම ළමයාට කච්චායන කියලා නම තිබ්බා. මේ ළමයා මහාන වුණා. මහාන වෙලා පැවිදි වෙලා පස්සේ රහත් වුණා. රහතන් වහන්සේ කෙනෙක් හැදෙන මහා කච්චායන හාමුදුරුව බොහොම ප්‍රසිද්ධයි. මේ ප්‍රසිද්ධ රහතන් වහන්සේ හරියටම රත්තරන් රූපයක්. සතරන් රූපයක් තියෙන දවසක් මේ හාමුදුරුව පාරක් දිගේ පයින් ඇවිදගෙන යනවා හැන්දෑවට. ඒක වහන්සේගේ ශාරීරික ජන්රා විහරණය සඳහා හෝ විනයම් කිසි කටයුතු සඳහා මාකච්ඡාන හාමුදුරුව ඇවිදගෙන යනවා. මේ ඇවිදගෙන යන අතරතුර දසදහස් ගාණක් මිනිස්සු දකින්න ඇති මහන්සිය. සිය ගාණක් මිනිස්සු දකින්න ඇති. ඒ වගේම හතර දිනක් මිනිස්සු දකින්න ඇති. දැක්ක ගමන්ම මාකච්ඡාන හාමුදුරංග රූපේ දැක්කලා සමහර දිනක් සන්තෝෂ වුණා, සමහර දිනක් අසන්තෝෂ වුණා, සමහර දිනක් මධ්‍යස්ත වුණා. මේ විදිහට වෙන්න ඇති. හිතෙන් අසන්තෝෂ වෙනවා, හිතෙන් අසන්තෝෂ වෙනවා, හිතෙන් මධ්‍යස්ත වෙනවා, ඔක්කොම දකින්න ඇති. ඉතින් මාකච්ඡාන හාමුදුරුව එක තැනක එක සිටු ගෙදරක මිදුලක් දිගේ ඇවිදගෙන යනවා. සිටු ගෙදර සිටුවරයා උඩුමහල් තලයට වෙලා උඩුමහල් තලයේ සීමැඳුරු කවුළුවෙන් සිංහඳුරු කවුරුන් කියන්නේ පිළිතුරේ ජනේලට කියන නමක් ඒ කාලේ. මොකද සිංහ ඔලු හතරක් හරිගස්සලා ඒ සිංහ ඔලු හතර ඒ යට පැත්තේ දෙකයි උඩ පැත්තේ දෙකයි ඒ සිංහ ඔලු හතර උඩ තමයි ජනේල් පියන් දෙක පළු දෙක හයි කරලා තිබුණේ. පහළ දෙකටයි උඩ දෙකටයි කුඩුම් යන හයි කරලා ඒකයි හයි කරලා තිබුණේ. ඒක නිසා ඒ කාලේ ඒකට ව්‍යවහාර කරා සීහ පංජර කවාට කියලා. සීහ පංජර කවාට කියන්නේ සී මැදුරු කවුළු කියන එකයි. සී මැදුරු කවුළුවෙන් එක සිටුවරේ මේ හාමුදුරුව එනවා බලාගෙන හිටියා. මිදුලදීයේ ඈතදිම දැක්කා. දැක්කහම දැක්ක හැටියේම මොහුට රාගූප සංහිත කල්පනාවක් ඇති වුණා. හිත කිලුටු වුණා රාගූප සංහිත කල්පනාවක්. කොහොමද කිලුටුනේ? අනේ මේ පුද්ගලයා මේ තරම් ලස්සන, මේ තරම් අලංකාර, මේ තරම් රූප සම්පන්න, මේ තරම් ඇස් හොඳ, මේ තරම් කන් හොඳ, මේ තරම් කට හොඳ, මේ වගේ ලස්සන රූපයක්. ඇයි දෙයියනේ මේ පිරිමියෙක් වෙලා උපන්නේ? ඇයි මේ සිටුවරගේ හිතේ වැඩක නැති? මොකද්ද? ඇයි මෙච්චර කෙනෙක් මේ පිරිමියෙක් වෙලා උපන්නේ? ඇයි ගෑණියෙක් වෙලා නුඹන්නේ? ඇයි ගෑණියෙක් වෙලා නුඹන්නේ? ගෑණියෙක් වෙලා උපන්න නම් මගේ අන්තපුරේට කැඳවල අන්තපුරේ මගේ පාද පරිචාරිකාවක් ලෙස නැත්නම් මගේ ශ්‍රේයාවක් ලෙස නැත්නම් මගේ අන්තඃපුරයේ ශෝභිනියක් ලෙස මට ජීවත් කරවන්න තිබුණා නේද? ඈත සලකන්න තිබුණා නේද? ඒ නිසා මේ තැනත්තා තැනැත්තියක් නෝනේ මොකද කියලා බොහොම තදේට හිතුවා හිතුවිල්ල කොච්චරද කියලා හිතත් මෙහාඳුරෝ අර සිටු මිදුල පියමන් කරලා ඈතට ගියා. සිටු මිදුල පියමන් කරලා ඈතට ගිහිල්ලා ඈත දිග්මයා තාම කල්පනා කරනවා අයියෝ මේ ගෑණියෙක් නෝනේ කේ වැරද්ද මේ මෙච්චර ලස්සන මිනිහා පිරිමියෙක් කුගේ ඇයි? ඇයි ගෑණියෙක් නෝනේ කියලා හිතුවා. හැබැයි ඒ වෙලාවේ තිබුණේ රාගූප සංහිත කල්පනාවක්. රාගයෙන් මඩනාලද කල්පනාවක් චිත්ත කල්පනාවක් තිබුණේ. හිතේ තිබුණේ ඒකයි. ඒක වැඩි වෙන යනකොට මොකද හිතට අනුවන්නේ මේ ශරීරයේ සියලු කොටස් වැඩ කරන්නේ. සියලු ලී ධාතු සියලුම ශරීරය හැදිච්ච වැඩ කරන්න හිතට අනුවයි. මොකද මේ ශරීරෙ ඉතාම කුඩා කොටස් වලින් නැවිච්ච මහ විශාල පංචස්කන්ධයක්. ඒ කුඩා කොටස් වලට දැන් වර්තමාන විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා සෛල කියලා. ඉතාම කුඩා කොටස් ගොඩාක් එකතුවෙච්චාම සෛල ගොඩක් කියන සෛල කන්දක්. ඒකට අපේ බුද්ධාගමික පංචස්කන්ධය කියලා. මේ සෛල වලින් හැදිච්ච ශරීරය ඔක්කොම හිතට අනුවයි මේ ඔක්කොම වැඩ කරන්නේ. හිත වැඩ කරන හැටිටයි ශරීරය වැඩ කරන්නේ. මේක බොහොම අමාරුවෙන් ලෙඩා වුණා කියලා ලෙඩින් කියලා කල්පනා කරගෙන මෙන්න ලෙඩමයි. ඉබේටම ලෙඩ වෙනවා. හිතේ මානසික වශයෙන් එමුණ ලෙඩ වෙනවා. ඒ දුහන් ශාරීරික වශයෙන් ලෙඩ වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා හිත තමයි මේ ලෝකේ ප්‍රධානම දේ. ඒ නිසා හිත අපිරිසුදු වුණොත්
ඒ මිනිහා අපිරිසුදු වෙනා කියලා බුදුහාමුදුරුවෝ. මම මේ නිදර්ශනය කියලා නැදින් ඔතින්දී ඔය කැලේකුවේ මෙන්න මේකටයි. මොකටද? අර සෝරේජ නැමති සිටුවරයා මහකච්චායන හාමුදුරුවෝ දිහා බලන් ඉඳලා රාගෝපසංගිත කල්පනායන් ඔහුගේ හිත වෙනස් වෙලා ඔහු අන්තිමට ඒ හාමුදුරුවෝ පියමන් වෙලා ගිහින් මෙපෙණි ගියයින් පස් සමාධිහා බැලුවා. සමාධිහා බැලුවහම එහාඳුරා ඒ සෝරේජ සිතානංගේ නොතිබිච්ච පයෝදර යුග්මයක් නැගිලා ඇවිල්ලා තියෙනවා. නොතිබිච්ච පුරුෂ අවයව ස්ත්‍රියව තිබිච්ච පුරුෂ අවයව ස්ත්‍රී අවයවට පරිවර්තනය වෙලා තියෙනවා. දැන් බැලුවා මහා විරූපයක් නේ. සෝරේජ සිටුවරයා සෝරේජ සිටුවරයක් කියලා තියෙනවා. ඔච්චරයි ඔය කතාව මං කියන්නේ. සෝරේජ සිටුවරයා සෝරේජ සිටුවරයක් කියලා තියෙනවා. ඔක්කොම ශාරීරික අංග ප්‍රත්‍යංග වෙනස් වෙලා තියෙනවා. ගෑනු කෙනෙකුගේත් ගෑනු කෙනෙකුගේ ඇස් ගෑනු කෙනෙකුගේ කන් ගෑනු කෙනෙකුගේ මුහුණ ගෑනු කෙනෙකුගේ අඩි මේ ඔක්කොම අවයව සේරම මිනිස් පුරුෂ අවයව ඔක්කොම ස්ත්‍රී අවයව බවට පරිවර්තනය වෙනවා. මේ චිත්තේන සංකලිට්ඨේන සංකලිසන්ති මානසා කියන එක පෙන්වන්නට හරියම හොඳ නිදර්ශනයි. ඉතින් මොකද උනේ? වහගත්ත සේරම දොරවල් ගේ ඇතුළු වුණා ගේ ඇතුළේ හිටියා. රැහුණාට පස්සේ රටක් ගමත් අත්තරලා වෙන පළාතකට පැනලා ගියා. දැන් සෝරිය සිටුවරියක් නෑ සෝරිය සිටුවරියක්. ඔය කතාව මම ඔච්චරයි කියන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ගිහින් ධර්මල්ලන් හැම ඇතු වුණා කියලා කතා කරනවා. ලංකාවෙත් අපිට බොහෝම තැන්වල මේ ලිංග විපර්යාසය වෙච්ච තැන්. ස්ත්‍රී පුරුෂ බවට පරිවර්තනය වෙච්ච තැන්. පුරුෂ ස්ත්‍රීන් බවට පරිවර්තනය වෙච්ච ස්ත්‍රීන් පුරුෂයන් බවට පරිවර්තනය වෙච්ච තැන් නොයෙක් ප්‍රවෘත්ති පත්‍ර මාර්ගයෙන් තියෙනවා. ඒ වගේම නවීන විද්‍යාඥයෝ මෙහෙම වෙන්නේ මොකද කියලා හොයාගෙන යනවා. වෙන්න හේතු මොනවද කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ ඕක දැක්කා. උන්වහන්සේ දැනගෙන මේ හිතේ අපිරිසුදුකමෙන් තමයි මේක වෙන්නේ කියලා උන්වහන්සේ වදාලා. ඒ වදාලේ කොහොමද? චිත්තේන සංකලිප්පේන සංකලිසන්ති මානසා. සෝරිය සිටුවරයක් කිලුටු නැයිකම කොච්චර කිලුටුනාද? පිරිමේ ගෑණියෙක් වුණා කිව්වහම කොච්චර කිලුටු වීමක් වුණාද කියලා කල්පනා කරලා බලන්න. මේ මොකද? හිතේ වැරද්දෙන්. මම ඉස්සෙල්ලම කිව්වා මේ හිත ක්‍රියා කරන විදියෙන් තමයි ශාරීරික ඔක්කොම අවයව ක්‍රියා කරන්නේ. මේ චිත් මේ මිනිහෙක් පළමුවෙනි හට ගැනීමට ප්‍රතිසන්දි චිත්තයට එකතු වෙන්නේ ස්ත්‍රී ශෛල පුරුෂ ශෛල කියන මේ දෙක. නවීන විද්‍යාවට අනුව ඒක බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ වචනයෙන් දේශනා කළා ශෛල කියන වචනේ. නැතුව ස්ත්‍රී චේතනායි ස්ත්‍රී සිටිවිලි පුරුෂ සිටිවිලි කියන මේක. මෙතෙන්දී ඇති වෙන මොකද දන්නවද? රාග චේතනාවෙන් මඩනාලද හිතින් යුක්තව හිතාගෙන ගියා යම්කිසි වෙලාවක පුරුෂයේ රාග චේතනාවෙන් මැඩිලා අන්තිමට ඉහළටම හිතාගෙනකොට පුරුෂයාගේ පුරුෂ නිමිති ආක්වලා ස්ත්‍රී නිමිති පාලනවා. ස්ත්‍රී සංස්කෘතියකින් ඔය විදිහට අන්තිම ඉහළට අපිරිසුදු හිතින් යුක්තව හිතාගෙන ගියොත් ස්ත්‍රී උනත් පුරුෂයේ වීමට බැරි නෑ. පුරුෂ ශෛල වැඩියෙන් පහළ වුණාම පුරුෂයෙක් වෙනවා කියන මේ යුක්තිය මේ සාධාරණ මේ ධර්මතාවය. හොඳයි පින්නතුනි අපි ඒක එහෙම තියලා චිත්තේ සුද්ධේ විසුද්ධංති කියන එක පැත්තට එකක් අපි නිදර්ශනයක් ගමු. චිත්තේ සුද්ධේ විසුද්ධංති කියන පැත්තට නිදර්ශනයක් අපි ගමු. හොඳටම ඕනම කෙනෙකුට පුළුවන් වෙනවා මිනිසෙක් හැටියට තමන්ගේ හිතින් ඕන දෙයක් හිතන්ට නිදහසක් තියෙනවා. හොඳ කෙනෙක් හොඳ නුවණ ඇති කෙනෙක් බුද්ධිමත් කෙනෙක් හොඳ හිත ඇති කෙනෙක් හොඳ හිතින් කල්පනා කරනවා මේක මෙසේ විය යුතුයි කියලා. ඒකම මේක තමයි පරවගමු නේද? විදර්ශනාව ලෝකේ හැමතැනම තියෙන්නේ නිත්‍යයි සුභයි සුඛයි කියන මේ කල්පනාව. ලෝකේ ප්‍රත්‍යඥ හිතක් ඇති ප්‍රත්‍යඥ කල්පනාවක් ඇති නැවත උත්පත්තියක් ඇති කෘෂ්ණාවෙන් යුක්ත හිතක හැම එකනාගම තියෙන්නේ මොකද්ද? හැම වෙලාවම නিত্য සුභ සුඛ ආත්ම. නিত্য සුභ සුඛ ආත්ම. මේ ලෝකයේ හැම එකක්ම ස්ථිරයි කියලා කල්පනාවක් අපේ තියෙනවා. හිතක් තියෙනවා. ඒ හිත වැරදි. ඒ වගේම මේ ලෝකෙ ඔක්කොම යහපත් දේවල් කියලා අපේ කල්පනාවක් තියෙනවා. හිතක් තියෙනවා. ඒක වැරදි. මේ ලෝකෙ ඔක්කොම සැප කියලා කල්පනාවක් තියෙනවා. ඒකත් වැරදි. ඒ වගේම මේ ලෝකයේ සියල්ලක්ම ආත්මය අපට වමනා හැටියට පවතින කල්පනාවක් තියෙනවා. ඒකත් වැරදි. ඔය වැරදි කල්පනාවල් වලට වැටිච්ච එක්කෙනාට තියෙන්නේ වැරදි හිතක්. අපිරිසිදු හිතක්. පිරිසිදු හිතක් ඇත්තෙන් තමයි මේකයි තියෙන්න ඕන සන්න. මෙන්න මේකයි. මොකද දන්නවද? පිරිසිදු හිතක් ඇත්තෙන්ට වමනා කරන එක්කෙනාට තියෙන්න ඕනේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කල්පනා කරන්න ශක්තියක් ඇති කරගන්න. මේ ලෝකෙහි ද්‍රව්‍යාත්මකව තියෙන යමක් නැත්තම්
ඉරහඳ වැනි දේ පවා ස්ථිර නෑ, ඒවා අනිස්ථිරයි, ඒවා අනිත්‍යයි. මේ ලෝකේ තියෙන සියලුම දේ අපි සැපේ 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 කියලා බාර ගන්න කිසිම දෙයක්, සැප හැටියට අපිට ගන්න දෙයක් ඇත්තේම නෑ. ඒවා සියල්ලම දුක්. දුක් මිසක් සැප ඇති වෙන දෙයක් ඇත්තේ නෑ. මොනම දෙයක්වත් අපි සැපේ කියලා කල්පනා කරොත් ඒක සැපයක් නෙවෙයි. සාක්ෂි නිදර්ශන තම පැදීව. අත දිගාරගෙන ඉන්න එක සැපයි කියලා කල්පනා කරගෙන ඉමු, ටිකක් කලකට වේදනාව ගන්නවා, අත වකුට කරනවා. වකුට කරගෙන ඉන්නවා සැපයි කියලා කල්පනා කරමු, වකුට කරගෙන ඉන්න එක බෑ කියලා නැවත දිගාරනවා. වාඩි වෙලා ඉන්න එක සැපයි කියලා කල්පනා කරමු, වාඩි වෙලා ඉන්න දුකයි කියලා නැගිටිනවා. නැගිටලා ඉන්න එක සැපයි කියලා. මේ වයින් තේන්නේ මොකද්ද? මේ විපරිණාම වෙනස් වෙන, වෙනස් කරලා අවස්ථා ස්වરૂප වෙනස් කරලා ලබා ගන්න හිතා ගන්න සැපයක් මිසක් මේ ලෝකෙ වෙන කිසිම සැපයක් නැහැ. ඒ නිසා මුළු ලෝකේම දුක් ගොඩක් කියලා කල්පනා කරන එකයි. දුක මිසක් ලෝකේ කිසිවක් නැත්තේ නෑ. දුක මිසක් ලෝකේ වෙන කිසිවක් නැත්තේ. දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ ලෝකේ කියන එක මහා දුකක පිළිල දෙන දුක මිසක් නැත්තේ. අන්න ඒක කල්පනා කරන්නේ. අනිත්‍ය නම් යමක් ඒක දුකමයි. දුක් වෙන කිසිවක් කවදාවත් ආත්මයක් වෙන්න බෑ. ඇයි? ආත්මය කියලා කියන්නේ සදාකාලිකත්වේ නැත්තම් හැමදාම තියෙනකම නැත්තම් තමන්ට ඕන හැටියට තමන් හිතන හැටියට පවත්නාකමටයි ආත්මය කියලා කියන්නේ. පින්නතුනි, එහෙම දෙයක් මේ මුළු ලෝකේ කොතනවත් ලෝකයා අතරට ඇත්තෙම නැහැ. තමන්ට වුවමනා හැටියට තියෙන දෙයක් මේ ලෝකයේ ලෝකයේ තුල ඇත්තෙම නැහැ. ඒ නිසා මුළු ලෝකයම අනාත්මයි කියලා කල්පනා කරන්න පුළුවන් නම් ලෝකේ තියෙන ලෞකික වස්තු සියල්ලම අනාත්මයි කියලා කල්පනා කරන්න පුළුවන්. ලෞකික ස්වභාව සේරම අනාත්මයි කියලා කල්පනා කරන්න පුළුවන්. ලෞකික தত্ত্ব සේරම අනාත්මයි කියලා කල්පනා කරන්න පුළුවන් නම් එහෙම කල්පනා කරන එකනට ඇති වෙන්නේ හොඳ හිතක්. මේ හිත තුන මේකට එකතු වුණාම මේකට එකතු එකට එකතු කරන විදර්ශනා චිත්තය. විදර්ශනා චිත්තය කියලා කියන්නේ මොකද්ද? ලෝකයේ පිළිබඳ හරි හැටි දකින, හරි හැටි අවබෝධ කරගන්න, හරි හැටි බලා ගන්න පුළුවන් හිතට තමයි විදර්ශනා චිත්තය කියලා කියන්නේ. විදර්ශනා චිත්තයක් ඇති වෙච්ච එකනට තමයි විදර්ශනා ඥානයක් ඇති වෙන්නේ. විදර්ශනා ඥානයක් ඇති වෙච්ච එකනට තමයි අර බුදුරජාණන් වහන්සේ වදාළ චිත්තේ සුද්ධේ විසුද්ධාන්ති. හිත පිරිසුදු නම් මිනිහා පිරිසුදු වෙයි කියලා වදාළ මේ වචනය එකපාරට තේරුම් ගන්න ඕනේ. හිත පිරිසුදු නම් මිනිහා පිරිසුදු වෙයි. බලන්න ලෞතර බුදුරජාන් වහන්සේ බුද්ධ ඥානය ලැබලා හිත පිරිසුදු කරගත්තා. බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර පිරිසුදු උත්තරී තර්කනේ. සරියුත්ථම්දරු මේ විදර්ශනා වඩලා ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා උන්වහන්සේ හිත හරියට හරිගත්තගෙන බොහොම පිරිසුදු කෙනෙක් වුණා. චිත්තේ සුද්ධේ විසුද්ධාන්ති. හිත පිරිසුදු නම් එයා පිරිසුදු වේ කියලා බුදුරජාන් වහන්සේ වදාළ වචනේ සරියුත්ථම්දරු ඔප්පු කළා. මුගලන් හාමුදුරුව ඔප්පු කළා. අර මහකච්ඡායන හාමුදුරුව, අර කතාවේදී සෝරිය සිටුමා කතාවේදී පෙන්ච මාස මහකච්ඡායන හාමුදුරුව පිරිසුදුම ඔප්පු කළා. හිත පිරිසුදු නම් ඒ මනුෂ්‍යයා පිරිසුදුයි. හිත පිරිසුදු නම් ඒ මනුෂ්‍යයා පිරිසුදුයි. එන්නතනේ ඒ නිසා මේ වෙලාවේ කල්පනා කරන්න හොඳ දවසක් කල්පනා කරන්න හොඳ ධර්ම චින්තාවක් තියෙනවා මේක උඩ. මේ අස්තිවාරම ඔබ ඉඳගෙන. අපිරිසුදු හිතක් ඇති මිනිහා තමා අපිරිසුදු. අපිරිසුදු සිත නිසා මනුෂ්‍යගේ සියලු දෙයක් අපිරිසුදු. පිරිසුදු හිත නිසා මනුෂ්‍ය අපිරිසුදු. පිරිසුදු සිතක් ඇති එක්කෙනා මනුෂ්‍ය ලෝකයේ සියල්ලම පිරිසුදුවට කරනවා. ඒ නිසා මනහන පින්නතුන් මොහොතක් කළ නිශ්ශබ්දව ඉඳලා හිතන්ට මගේ හිත කොහොමද? මගේ හිත පිරිසුදුද? මගේ හිත තරහෙන්, මෝඩකමෙන්, ඊර්ෂ්‍යාවෙන්, කුඩු කේඩුකමෙන්, පලිගැනීමෙන්, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මගේ හිත අපිරිසුදුද? මගේ හිත අපිරිසුදු නම් මමත් අපිරිසුදුයි. මම සීල් රැක්කට, මම භාවනා කරුවාට, මම මල් පූජා කරුවාට, මම දාන් දුන්නට, මම පන්සල් ආවට, මම මන අහනවායි කියලා අහන්න හිතේට මම පිරිසුදු නෑ. මගේ හිත පිරිසුදු නැත්තම් මම පිරිසුදු නෑ. ඒක මොහොතක් හිතන්න. ඒ පිරිසුදු නැති එක නා පිරිසුදු වෙන්නේ කොහොමද? මේ ලෝකෙහි අපිරිසුදු චේතනාවලින් හිත මුදහස් කරගන්න. අපිරිසුදු චේතනාවෙන් හිත නිදහස් කරගත්තොත් Tamanta සාක්ෂි ගන්න පුළුවන්. මුළු ලෝකයේම තියෙන හිත වගේ මගේ හිතත් පිරිසුදුයි.
පිරිසිදු හිතක් ඇති. මම කල්පනා කරන්න ඕනේ පිරිසිදු හිතින් යුක්තව මේ මුළු ලෝකෙම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා විදර්ශනාවට මගේ හිත එකතු කරන්න ඕනේ. විදර්ශනාවට මගේ හිත එකතු කරනොත් ඒ විදර්ශනාවන්ට ලෝකයේ දිහා රාග වශයෙන්, ద్వේෂ වශයෙන්, මෝහ වශයෙන්, ඊර්ෂ්‍යා වශයෙන්, දුෂ්ට වශයෙන් කිසි දෙයකින් බලන්න බෑ. ලෝකයේ දිහා අවිපරිතඥානයි. වෙනස් නොවෙච්ච නොවන, වෙනස් නොවෙච්ච කල්පනාවෙන්, වෙනස් නොවෙච්ච හොඳ හිතින් බලලා ලෝකය අවබෝධ කරගන්න පුළුවන්. ලෝකය අවබෝධ කරගත්ත එකන තමයි අන්න ලෝතුරා බුදුරජාන් වහන්සේ කියලා අපි වදාලේ. ඉති උත්තං මහේසිනා මහර්ෂි බුදුරජාණන් වහන්සේ විසුද්ධි මාර්ගය හැරිට දේශනා කළේ හිත පිරිසිදු කර ගැනීම. ඒ නිසා පින්නතුනි අද දවසේ පුළුවන් තරම් කල්පනා කළා මේ වගේ උතුම් පොහොය දවසක. අර සෝරිය සිතානන්ගේ කල්පනාව කල්පනා කරන්ට, අර මට්ට කුණ්ඩලීගේ හිතවිල්ල කල්පනා කරන්ට, අර බුදුරජාණන් වහන්සේගේ කාලේ සරියුත් මුගලන් ආදී ඇත්ත කල්පනා කරපැටි කල්පනා කරන්න මේවා කල්පනා කර මේ අත් තමන්ගේ හිත පිරිසිදු කරගන්න උදාහරණ උපදේශ උපමා කල්පනා කරන් ඒවා කල්පනා කළා. මම අද පසරස දවසේ පිරිසිදු හිතක් ඇති කරගෙන පිරිසිදු ගුණ ධර්ම ඇති කරගෙන විදර්ශනා ඥානය දිනු කරලා මගේ හිත පිරිසිදු හිතින් යුක්තව මම ප්‍රාර්ථනා කරනවා. ලෝකයේ මෛත්‍රියෙන් කරුණාවෙන් සමාදානයෙන් සතුටෙන් දිනේවා. ලෝකයේ හැමදාම යහපතකට පත් වේවා. මගේ හොඳ හිතින් මෛත්‍රී හිතින් කරුණා හිතින් ලෝකයට සාන්තියක් සැපතක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරන එක තමයි පිරිසිදු හිත ඇති එක්කෙනා ඒ පිරිසිදු හිතින් තමයි සකල ක්ලේශයන් පහින කරලා ලබා ගන්න අති උතුම් අමා මහ නිර්වාණ සම්පත්තියත් ලබා ගන්නේ. අද ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණයෙන් තේරුම් ගත්ත ධර්මයෙන් මෙලොව යහපතක් වේවා, පරලොව යහපතක් වේවා, කෙලවර අමා මහ නිවන් සැපත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා චුම්මට්ටා දීවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දීවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දීවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. තුඹ වාසීන්ගේ අමා මෑණියෝ බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරවදාළ ධර්ම ශ්‍රෝණියෙන් හැමතෙම අමා මහ නිවන් සැප ලැබේවායි පින් අනුමෝදන් විය යුතුයි. ඒවසන් වූ ධර්මානුශාසනාව අද පසළොස්වක පොහොය දින පවත්වන ලද්දේ දූනාගහ පුරාණ මහා බෝධි විහාරාධිපති කොළඹ නවකෝරළේ සහ නවතොටුමනේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රාචාර්ය පූජ්‍යපාද හෙට්ටිමුල්ලේ වජිර බුද්ධනායක ස්වාමින්වන් වහන්සේ විසිනුයි.